උත්පලා එල්ටීටී සංවිධානයේ විසින් නිරායුධ සිවිල් වැසියන් සමරනු ලබන අහිංසක ආගමික උත්සව තමන්ගේ ඉලක්ක බවට පත් කරගන්නේ උතුරු ප්‍රදේශයේ ඔවුන් දිගින් දිගටම ලබන පරාජයන් හේතුවෙන්. උතුරේ රැඳී සිටින අපගේ මාණ්ඩලික වාර්තාකරුවන් උතුරේ අපේ මානුෂීය මෙහෙයුම්වල යෙදී සිටින විරෝධාර හමුදාවන් ලබන ජයග්‍රහණ පිළිබඳව නිරන්තරයෙන් ඔබ දැනුවත් කරනවා. ඔව් පුදුමාදලන ප්‍රදේශයේ මේ වන විට දරුණු සටන් පවතින බව තමයි වාර්තා වන්නේ. පුදුමාදලන ප්‍රදේශයේ ඉදිරියට ඇදමින් සිටින 55 වෙනි සේනාංකයේ බටපිරිස් මේ වන විට කිලෝමීටර 3කට ආසන්න ප්‍රදේශයක බලය තහවුරු කරගනිමින් මෙහෙයුම්වල යෙදී සිටිනවා. පුදුමාදලන් සිට අද දිනන වෙනුවෙන් අශෝක වීරසිංහ ගෙනෙන වාර්තාවක් මේ. End of four. The final countdown. කලපුවෙන් ඔබේ පිහිටා ඇති පුදුමාතලන දකුණු ප්‍රදේශයේ මේ වෙනිටත් දරුණු ගැටුම් ඇති වී තිබෙනවා. 55 වෙනි සේනාංකයේ 4 වෙනි ගැමුණු හේවා බලයනිය හා 8 වෙනි විජේබාර රෙජිමේන්තුව මේ වෙනිටත් LTT ට ප්‍රබල ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. මීට සුළු මොහොතකට පෙර LTT ඉලක්ක කිහිපයකට ගුවන් ප්‍රහාරද එල්ල වුණා. ප්‍රහාර එල්ල කරන්නේ පුදුමාතලන් දකුණු ප්‍රදේශයේ පිහිටි LTTE ඉලක්ක වෙතයි. මෙම ප්‍රදේශයේ LTTE සන්නිවේදන මධ්‍යස්ථානයක් පිහිටුවා ඇති බව යුද හමුදාව පවසනවා. යුද හමුදා මෙහෙයුම් සිදු කරන ස්ථානයට කිලෝමීටර 3ක පමණ දුරකින් පිහිටි යුද මුක්ත කලාපයේ සිට LTTE තම බර අධිරඳවා යුද හමුදාව වෙත ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. ගොඩක් එක දිගටම අයින දෙකට ඉන්න අපිට පේනවා. මේ කොටක් තියෙන නෙවෙයි. පිටත් මෙහා වේ. අර ඈත් වෙ ඉන්න තව ඔලු කොට ටික. 55 වෙනි සේනාංකාධිපති බ්‍රිගේඩියර් ප්‍රසන්නද සිල්වාගේ නායකත්වයෙන් 552 වෙනි බල සේනාංකයේ කර්නල් කපිල උතුලුපළුගේ මෙහෙයවීමෙන් තවදුරටත් මෙහි මෙහෙයුම් ක්‍රියාත්මකයි. මුහුදුකුටි බලකාය චලෙහි ප්‍රදේශයේ කලපුව ඔස්සේ සිවිල් වැසියන් ලෙස පැමිණ ප්‍රහාර එල්ල කිරීමේ සැලසුමක්ද ක්‍රියාත්මක වන බවට තොරතුරු ලැබී තිබෙනවා. කෙසේ නමුත් ඊට මුහුණ දීම සඳහා 55 වෙනි සේනාංකය සියලු පියවර ගෙන අවසන්. ඔස්සේ යුද හමුදා ආරක්ෂක වළල්ලට ඇතුළු වීමට උත්සාහගත් LTTE සමාජිකයෙකුගේ වලසිරුරක් හා අවියායුධ රැසක් ආරක්ෂක හමුදාව විසින් සොයාගෙන තිබෙනවා. පුදුමාතලන් ප්‍රදේශයේ කලපුවට දකුණු ප්‍රදේශයෙන් මේ දිස්වන්නේ 58 වෙනි සේනාංකයේ පලා යමින් සිටින LTTE සමාජිකයින් පිරිසකට ප්‍රහාර එල්ල කරන ආකාරයයි. අනතුරුව පලා යන LTTE සමාජිකයින් වෙත MI-24 ප්‍රහාරක හෙලිකොප්ටර් යානා මගින්ද ප්‍රහාර එල්ල කෙරුණා. පුදුමාතලන් ප්‍රදේශයේ සිට අශෝක වීරසිංහ එසේ තොරතුරු ගෙනෙද්දී කුලරුවන් ගමගේ රැඳී සිටින්නේ පොදුකුඩිරිප්පු බටහිර ප්‍රදේශයේ. පොදුකුඩිරිප්පු බටහිර ප්‍රදේශයේ මෙහෙයුම් සිදු කරන ආකාරය පිළිබඳව දැන ගැනීම සඳහා කුලරුවන් ගමගේ අප දුරකථන ඔස්සේ සම්බන්ධ කරගත්තා. කුලරුවන් විශේෂ ඇදහැරෙන අධික වර්ෂා මැදේවද බ්‍රිගේඩියර් ශවෙන්ද සිල්වාගේ නායකත්වයේ යටතේ ක්‍රියාත්මක 58 වන සේනාංකය A35 මාර්ගය ඇතුළුව ඊට උතුරෙන් පොදුකුඩිරිප්පු නැගෙනහිර ප්‍රදේශයේ ඉලක්ක කර මෙහෙයුම් සිදු කරමින් සිටිනවා. පසුගිය දින කීපය පුරාම LTTE අවස්ථා කීපයකදී යුද හමුදා ඉදිරි ආරක්ෂක වළල් දිග දැමීමට උත්සාහ කළද සියල්ල සාර්ථකව මැඩ පැවැත්වීමට 58 වන සේනාංකයට හැකි වුණා. කෙසේ වෙතත් LTTE යුද මුක්ත කලාපය තුළ බලහත්කාරයෙන් නඩවාගෙන සිටින සිවිල් වැසියන් මිනිස් පණියක් ලෙස යොදා ගනිමින් යුද හමුදා බටපිරිසට ප්‍රහාර එල්ල කරනු ලබන්නේ. එහෙත් එම පිරිස අතුරින් 90%කට ආසන්න පිරිසක් LTTE සමග ඍජුවම සබඳකම් ඇති මහවිර පවුලට අයත් පිරිස් බවට මේ වන විටත් තොරතුරු අනාවරණය වී තිබෙනවා.
එල්ටීටීය තුල ඔවුන් මක්කල් පඩේ ලෙස හඳුන්වනු ලබන අතර ඔවුන් සියලු දෙනාටම යුද පුහුණුව ලබා දී ඇති බවටයි තොරතුරු අනාවරණය වී තිබෙන්නේ. එහෙත් පුදුකුඩි පිටපතේ ප්‍රදේශයේ සිට එල්ටීටීය ග්‍රහණයෙන් නිදී පසුගිය දින තුනකදී පලා සාමාන්‍ය වැසියන් 500කට ආසන්න පිරිසක් බේරා ගැනීමටද 58 වන සේනාංකයේ බටපිරිස සමත් වුණා. ඒ කොළරුවන් ගමගේ පුදුකුඩි රූප බටහිර ප්‍රදේශයේ සිට පුදුකුඩි රූප බටහිර ප්‍රදේශයේ පිහිටි 58 වෙනි සේනාංකයේ ඉදිරි ආරක්ෂක වළල්ලට ප්‍රහාර එල්ල කිරීම සඳහා පැමිණි එල්ටීටී සමාජිකයන් 105 දෙනෙකුගේ මළසිරුරු සොයා ගැනීමට ආරක්ෂකාංශ සමත්ව තිබෙනවා. මෙම ගැටුම්වලදී එල්ටීටී සමාජිකයන් 200කට අධික පිරිසක් මිය ගිය බවට තොරතුරු ලැබී ඇති බවයි ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කළේ. පැති තුනකින් පැමිණි එල්ටීටීඊ සමාජිකයින් 58 වැනි සේනාංකයේ ඉදිරි ආරක්ෂක වළල්ලට ප්‍රහාර එල්ල කර තිබෙනවා. පැය 40කට ආසන්න කාලයක් දෙපාර්ශ්වය අතර ගැටුම් පැවතියද එල්ටීටීඊ ප්‍රහාරය සාර්ථකව ව්‍යාර්ථ කිරීමට 58 වන සේනාංකය සමත් වුණා. කමාන්ඩෝ බලකාය, විශේෂ බලකාය මෙන්ම කාලතුවක්කු රෙජිමේන්තුවේ සහ ගුවන් හමුදාවේ සහයද 58 වන සේනාංකයට ලැබී තිබෙනවා. ගැටුම්වලින් අනතුරුව කළ සෝදිසි මෙහෙයුම්වලදී එල්ටීටීඊ මළසිරුරු සහ විශාල අව්‍යායුධ තොගයක් සොයා ගැනීමට ආරක්ෂකාංශ සමත් වූ බවයි ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කළේ. සොයාගත එල්ටීටීඊ මළසිරුරු අතර කාන්තා මළසිරුරු 25ක්ද තිබූ බව වාර්තා වනවා. ප්‍රහාරය මෙහි වූ බවට සැලකෙන එල්ටීටීඊ නායකයින් දෙදෙනෙකුගේ මළසිරුරු සොයා ගැනීමටද ආරක්ෂකාංශ සමත් වී තිබෙනවා. End of 4. The final countdown.